වෙනස් වන ව්‍යාපාරික තොරතුරු අවකාශයේ කෝපරේට් බ්‍රීෆ් සමගින් මම උමයා කෝවිල ගොඩගේ. Lanka Banku asu paswani sangvatsaraya pasugiyada samurunu labu. Lanka Banku si abhimanavat asu paswani sangvatsaraya Kolamba ekapihiti Lanka Banku pradana karyalayedi pavathi utsavayakadi samuru athara e sandaha Lanka Banku sabhapati Kaman Ratnayaka pradana adhyaksha mandalaya ආයතනික හා විධායක කළමනාකාරීත්වය කාර්ය මණ්ඩල සමාජික සමාජිකව සහ ගනුදෙනුකාර බවතු රැසක් සහභාගී වුණා. එදස් නමසේ තිස්නමේ අගෝස්තු මාස පළමු වෙනිදින ආරම්භ කෙරුණු ලංකා බැංකුව මේ දක්වා විවිධ ඇගයීම් සහ සම්මානවලට පාත්‍ර වෙමින් ඉදිරියට පැමිණීම පිළිබඳව ඔවුන් මෙහිදී සාඩම්බරයෙන් සිහිපත් කළා. විශේෂයෙන් 2024 ටෙක්නොවිෂන් සම්මාන උළෙලේදී ඩිජිටල් ගෙවීම් ආශ්‍රිත විශිෂ්ටත්වය සඳහා වන රන් සම්මානය සහ වසරේ හොඳම පොදු ATM සක්‍රිය කරන්නාට හිමි රන් සම්මානය දිනා ගැනීමට සමත් වුණා. එමෙන්ම ද බැංක සංගරාව විසින් 2023 වසරේදී වසරේ ශ්‍රී ලංකේය බැංකුව ලෙස නම් කෙරුණු අතර නැවතත් 2024 වසරේදී ලොව හොඳම බැංකු 10 අතරට ලයිස්තුගත වූ එකම ශ්‍රී ලංකේය බැංකුව ලෙසද පත්වීම ඇතුළු තවත් සම්මාන හා ඇගයීම් ගණනාවකට පාත්‍ර වීමට ලංකා බැංකුව සමත් වුණා. මෙහිදී 85 වැනි සංවත්සරයේ සැමරුමට සමගාමීව නව සේවාවන් කිහිපයක් එළි දැක්වීමට ලංකා බැංකුව කටයුතු කළා. එහිදී BOC Smart ෆ්‍රීලාන්සර් ඉතුරුම් යෝජනා ක්‍රමයද විදේශ ප්‍රතිකාර අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දීම වෙනුවෙන් හඳුන්වා දෙන Travel Medical Privilege Card ඉන්දියාවේ වෛද්‍ය ප්‍රතිකාර අපේක්ෂා කරන ගනුදෙනුකරුවන් ඉලක්ක කරගනිමින් නිර්මාණය කර තිබෙනවා. එමෙන්ම මෙවර සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලිටල් පිකාසෝ චිත්‍ර සමග එක්ව වටිනා මුදල් ත්‍යාග ලබා ගන්නා ලෙසද ලංකා බැංකුව ශ්‍රී ලාංකික ගුරු ප්‍රජාව සහ දරු දැරියන් වෙත ආරාධනා කර සිටියා. ගනුදෙනුකරු සේවාවේ ඉතාම සුවිශේෂී කමෙන් තමයි ලංකා බැංකුව අද 85 වන වසරට මේ පත්වල තියෙන්නේ. ඉතින් මේ වෙනිදා 85 වන සැපරන මේ වෙලාවෙත් අපේ කාර්ය මණ්ඩලයේ ඒ තියෙන සම්බන්ධතාවයේ ඒ කාර්ය මණ්ඩලයේ තියෙන සේවාව මම හිතන්නේ අපේ කස්ටමර්ස් ගනුදෙනු කරන දැනුචින් තමයි ඔවුන්ට ඒක තේරෙන්නේ තමයි ඔවුන් මේ වෙලාව මේ වෙනකොට අපිට මේ තරම් අපිට ලඟ වෙලා තියෙන්නේ මම හිතන්නේ අද අපේ ෆාදර් කිව්වේ සුවිශේෂී දෙයක් මම හිතන්නේ ඔහුගේ හිතට යමක් හැඟීමක් ලැබෙන දෙයක් ලැබිලා තිබුණා ඒ තමයි අපි ගනුදෙනු කරන සේවාවට යමක් උඩට ගිහිල්ලා කකපයි ගනුදෙනු කරෝගේ හිතේ රැඳෙන දෙයක් ඉදිරි කරගන්න අපේ සිකුරිට මහතාට හැකි වුණා මගේ ප්‍රණාමය ප්‍රශංසා ගාව ඔහු විදුවෙන් ගෙමි වෙනවා අපේ කලමනාකට කිවිදුවයි ඒ වගේම අපි ගනුදෙනු කාරයට බවතුන්ටත් මගේ ස්තුතිය පුද කරනවා මොකද එයාලගේ තියෙන විශ්වාසවන්තභාවය එයාලා අපි කිරී තිබිති විශ්වාසය තමයි මේ බැංකුව මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ මම කියන්නේ ඉදිරියේදී අපි ගොඩක් අපගේ ඩිජිටල් තාක්ෂණය වෙනුවෙන් මේ වැය කරනවා අපි ඉන්වෙස්ට් කරනවා ඒ තුලින් අපි බලාපොරොත්තු වෙනවා ගොඩක් අපේ ගනුදෙනු කාර සේවා තවත් නවීකරණය කරලා තමුන්නාන්සලට ඒ සේවාව තවත් කරන්නේ ඒ සඳහා මම දැන් අපේ කළමනාකාරත්වයේ අපේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සඳහා නමසරු උත්සාහ දරමින් ඉන්නවා ඉතින් මේ වැනි හුඟක් බඩ කටයුතු ඉදිරි වර්ෂයේ තුල අපි කිරි බලාපොරොත්තු වෙනවා ඉතින් ඒ සඳහා ගොඩක් අපි සැලසුම් තියෙනවා හුඟක් වැඩ අපි සැලසුම් දැන්ටපත් පටන් ගන්න තියෙනවා ඉතින් මේ ප්‍රතිබල ඉදිරියේදී අපේ ගනුදෙනු කරවන්න විශේෂ අපේ කාර්ය මණ්ඩලට දැක් ගන්න ලැබේවි දීවා දැක්ට දිරයක් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනේ ඌපලත් වැඩමුළුවේ ජයග්‍රහකින් ඇගීම පසුගියන සිදු කෙරුණා දීවා දැටට දිරියක් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනේ ඌව පළාත් වැඩමුළුවේ ජයග්‍රහකින් පසුගියදා ඇගීමට ලක් කෙරුණා. මයිසල්ලම බොහොමත්ම ස්තුති කරා හේමස් දෑතට දිරියක් දීවා දෑතට දිරියක් වැඩසටහන මොකද පටන් ගත්ත දවසේ ඉඳන් වැඩසටහන් කරගෙන යද්දී මම පෞද්ගලිකව දැක්කේ
ඒක නිකං අර අපි හිතනා වගේ මේ උදව්වක් නෙමෙයි ඒකලං කරන්නේ වගකීමක් ඉතාමත් ආසාවෙන් වමනාවෙන් රටට කරපු දෙයක් ගාල්ලේ යාපනේ පළවෙනියෙන් පටන් ගත්ත ඒකලයි දීවා ෆැක්ටරි එක තිබ්බ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පටන් අරගෙන වැලිමඩට ආවා ඇත්තටම මේක ආවේ බදුලට ඉපස්සේ බදුලෙන් කිව්වා වැලිමඩට දෙමු කියලා ඊට පස්සේ මෙතුමිය අතහැරියේ නැහැ අපේ මෙතුමිය මට කිව්වා කොහොම හරි කරමු කියලා වැඩසටහනේ 40 දෙනෙක්ගෙන් 5 දෙනෙක් අද තරඟෙන් ඔක්කොම ඒ කියන්නේ අපි දා ඉගැන්නුව දේවල් වලින් ඒකලන් අරගෙන පෙන්නලා තියෙන ප්‍රගතිය මම අද මේ එද්දි නිවුස් බල බලෙද්දි කිව්වා මේ ලංකාවේ 120ක් ගෘහයන් ණයබරින් පල්ලෙහාටම වැටිලා කියලා. ඒ කියන්නේ ණයබර 120ක් තියෙනවා අපේ ලංකාවේ පවුල් වල. ඒ 120 කියන්නේ මේ වගේ පොඩි රටක ලොකු බරක්. එතකොට අපි කියනවා අපේ කාන්තාව පිට රට යවන්න එපා. කාන්තාව රටේ රඳවන්න එයාලට ඒ දරුවන් මොකද පවුල් ජීවිත කැඩෙනවා. දරුවෝ අද ගොඩාක් දූෂණයට ලක් වෙනවා කියලා. හැබැයි ව්‍යවසායකත්වයේ පිළිබඳව කතා කරාට ව්‍යවසායකත්වයේ කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් අපි හදන්න ඕන. මොකද අද බැංකු පද්ධතිය තුල තියෙන ගොඩක් ණය දෙන බැංකු පද්ධතියක් මිසක් ඩෙවලොප්මන්ට් බැංක්ස් ප්‍රගති බැංකු නෙමෙයි. ඒතකොට මේ ප්‍රගති බැංකු හරහා තමයි ව්‍යවසායකයන් නැගා සිටවන්න පුළුවන්. ව්‍යවසායකයන් නැගිට රටවල් වල තියෙන්නේ ප්‍රගති බැංකු. ඒ කියන්නේ බැංකුවක් කියන්නේ ණය දීමක් විතරක් නෙමෙයි මූල්‍යම උපදෙස් ලබා දීමක්. අද ගොඩක් වෙලාවට ඒක යම්කිසි හේතුවක් මතින් වෙනස් වෙලා දැන් ඒක නැවත එනවා. ඉතින් කාන්තාවට විතරයි මේ දේ මේ වෙනස් කරන්න පුළුවන්. මොකද ලංකාවේ කාන්තාවන් වැඩි නිසා විතරක් නෙමෙයි ගොඩක් අය කියන අපි 52යි. එතකොට අපි තමයි මේ කාන්තාව වැඩි නිසා මේ දේ කළ යුතුයි කියලා මම හිතන්නේ. ගණනය නෙමෙයි අපි බලන්න ඕනේ උගතුන්. ඒ වගේම අපි ඉගෙනගෙන තියෙන කාන්තාව ලංකාවේ ගොඩක් විශ්වවිද්‍යාලවලට තියෙන කාන්තාවන්. හැබැයි 70%ක් විශ්වවිද්‍යාලේ හිටියට වැඩක් නැහැ. 33යි 34යි තමයි ඒකල ආර්ථිකයට දායකත්වය දාන්නේ. ඒතර අනිත් කාන්තාවන්ට මොකද වෙන්නේ? ප්‍රධානම හේතුව තමයි අපේ අර ව්‍යවසායකත්වය කියන දේ gedara හිටියත් කරන්න පුළුවන් කියන වාතාවරණය හැදිලා නැහැ. එතකොට මේ ව්‍යවසායකත්වය නැතුව රටක් ගොඩ ගන්න බෑ. මේ රට ගොඩ ගන්න නම් ව්‍යවසායකයෝ හදන්න ඕන. ව්‍යවසායකයෝ හදන්න නම් පළවෙනියෙන්ම කාන්තාව හදන්න ඕන. ඉතින් මං හිතනවා වැලිමඩ ඒක කරගෙන ඇවිල්ලා තියෙනවා. මට හරි සතුටුයි මේ කාන්තාවන්. මොකද මේගොල්ලන් එක දවස් හතරක් ලේසි වුණ නැහැ. ඉතින් ඒගොල්ලොනුත් ප්‍රශ්න ඇහුවා. බාගේ බැනුනුත් ඇහුවා. හැබැයි ඉතින් අද ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. දීවා මම හිතන්නේ ඒගොල්ලන් ලොකු කාර්යභාරයක් කරා මේ තරුණ කණ්ඩායම. මට මතකයි සමාදාසට කෝල් කළා කියලා මිස් මෙහෙමයි 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 කියලා. ඉතින් ඒ අද ඒගොල්ලන් හොඳ ඇගවීමක් කරලා හොඳම 5 දෙනාව තෝරලා තියෙනවා. මම මේ 5 දෙනාගෙන් ඉල්ලනවා මේක ඕගලන්ට පෞද්ගලික ලැබුණු දෙයක් වගේම තවත් කාන්තාවන්ට ඒ අවස්ථාව ලබා දෙන්න. ඔබ ඉහළට යන්න පුළුවන් තවත් කාන්තාවන් ඉහළට ගියොත් විතරයි. ඇපිට් NCUK International Foundation Year සම්මාන ප්‍රදානෝත්සවයේ තෙවැනි වරටත් පසුගිය දා පැවැත්වුණා. ඇපිට් ශ්‍රී ලංකා විසින් පවත්වනු ලබන තෙවන ඇපිට් ශ්‍රී ලංකා ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රම් සහ NCUK ඉන්ටර්නැෂනල් ෆවුන්ඩේෂන් ඊය සම්මාන ප්‍රධානෝත්සවය පසුගියදාත් පැවැත්වුණා. NCUK ප්‍රධාන අධ්‍යයන නිලධාරි මහාචාර්ය වික්ටෝරියා ඕ ඩොනල් මහත්මිය ප්‍රධාන ආරාජදාමුත්තා ලෙස සහභාගී වූ අතර NCUK ආසියා කලාපීය අධ්‍යක්ෂ ඩ්‍රීව් නිව්පෝට් මහතා සහ NCUK නැගෙනහිර අග්නිදිග සහ දකුණු ආසියා ප්‍රාදේශීය කළමනාකරු එඩ්‍රියන් ටින්ක් මහතාද මෙම අවස්ථාවට සහභාගී වෙමින් NCUK ඉන්ටර්නැෂනල් ෆවුන්ඩේෂන් ඊය බෙන්ම ඇපිට් ශ්‍රී ලංකා බිස්නස් කම්පියුටේෂන් ලෝ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රම් සාර්ථකව නිම කළ සිසුන්ගේ සුවිශේෂී ජයග්‍රහණ සැමරුවා. මෙම ඇපිට් ශ්‍රී ලංකා ෆවුන්ඩේෂන් වැඩසටහන් මගින් අපොස සාපෙළ සහ අපොස උසස් පෙළ හැදෑරීමට අදහස නොකරන හෝ ඒ සඳහා ප්‍රමාණවත් සුදුසුකම් නොමැති සිසුන් සඳහා වටිනා අධ්‍යාපන අවස්ථාවන් පිරිනමනවා.
වැලිබල් ෆිනෑන්ස් බත්තර මුල ශාකාව පසුගියදා විවෘත කෙරුණ. වැලිබල් ෆිනෑන්ස් අභිමානවත් 69 වෙනි ශාකාව පසුගියදා අංක 757 පන්නිපිටිය පාර බත්තර මුල් යන ලිපිණියේදී සුබ මොහොතින් විවෘත කරනු ලැබුවා. වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රංගබෝ මහතා, විධායක අධ්‍යක්ෂ සිසිර බීරබාහු මහතා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රොසාන් තෙන්නකෝන් මහතා ඇතුළු විශාල ආරාධිතයින් පිරිසකගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස සමාරම්භක උත්සවය පැවැත්වුණා. රාජගිරිය එවගේම නුගේගොඩ කලවත්ත ඉතාම ආසන්නේ. නමුත් කියන සතුටින් මේ තත්ත්වයට අපි පත් කරේ අපිට විශේෂයෙන්ම අපි නන්දුකාරගේ ලැබිච්ච ඒ බලාපොරොත්තු නිර්මිච්ච අනුග්‍රහය හේතු. අපි අතර මේ ශාඛාව ආරම්භ කරන්නේ ඉල්ලීමට සැපයම ලබා දීම එක පැත්තකට. ඒ තරම් ජන ප්‍රසාදයක් මහජන ප්‍රසාදයක් අනුදුරු කරවන්ගේ අපිට ලැබුණා. ඒකයි මෙතනම ආසන්නයේ කිලෝමීටර් 1.1 ප්‍රමාණයත් අපි ශාඛාව ආරම්භ කිරීම අදහස් කරේ. මේ ප්‍රසිෂම ප්‍රදේශයෙන් ලැබිච්ච ඒ සහායක සහ අනුග්‍රහය හේතු කරගෙන. දින වෙනස් වන ව්‍යාපාරික තොරතුරු අවකාශය කෝපරේට් බ්‍රීෆ් අදට අවසන්. සුබ රාත්‍රී.